පිරමීඩ ජාවාරම් අපේ රටේ පුරවැසියන්ව ඇඳපු ඇඳිල්ල ඔබ දන්නවා. ඒ පිරමීඩ ජාවාරම් වල තරම කොයි තරම්ද කියලා ඔබ දන්නවා. ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක වීමම මේ සිදුවුණු සිදුවීම් පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශීර්ෂපාඨයේ ඒ හා සම්බන්ධයි කෝටි 100ක වංචාවක් පිරමීඩ ජාවාරමේ මහ මොලකරු අල්ලනු උසාවියෙන් නියෝග රෝෂන් තුෂාර වාර්තා කළා තේන්. පිරමීඩ ආකාරයට රුපියල් කෝටි 100කට අධික මුදලක් නීති විරෝධීව රැස් කළයි කියන ඔන්මැක්ස් ඩීටි නැමැති මූල්‍ය ආයතනයේ මෙහෙයුම් කරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ වරෙන්තු නිකුත් කරනවා. ඒ ගැන වැඩිදුරටත් පත්තරේ ලියනවා. පිරමීඩ ආකාරයට මුදල් රැස් කිරීමේ සිද්ධියේ මහ මොලකරු මෙන්ම ඔන්මැක්ස් පරිගණක පද්ධතිය නිර්මාණය කළ බවට තොරතුරු ලැබී ඇති මෙම සැක්කරු පොලිසිය මගහරින්නේ යයි කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැක්කරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් එලෙස වරෙන්තු නිකුත් කරනවා. දැන් මොන මොන තරම් දේවල් වලට අපේ රටේ පුරවැසියන් අහුවෙනවාද, රැවටෙනවාද, අවුකර ගන්නවාද, රවට්ට ගන්නවාද? මේ ප්‍රශ්නය බරපතලයි. කතිකාවක් නිර්මාණය කළ යුතුයි. සමාජයේ වගකිය යුතු පාර්ශව, ඕනෑම පැත්තකින් වගකිය යුතු පාර්ශව මේ පිළිබඳව කතිකාවක් නිර්මාණය කරමින් අහුවෙන අහුවිල්ල, ඇඳෙන ඇඳිල්ල නතර කරගන්නට පියවර ගත යුතුව තිබෙනවා. එක පැත්තකින් පිරමීඩ ජාවාරම්, අනිත් පැත්තෙන් තවත් බරපතල මූල්‍ය වංචාවන්, තවත් පැත්තකින් අදෘශ්‍යමාන බලවේග, මිත්‍යා දෘෂ්ටිකයන්, මේ හැම එකටම ඇඳෙන ඇඳිල්ලත් එක්ක ආර්ථික බංකොලොත් භාවයකට පත්වෙලා ඉන්න රටක හිතාගන්න පුළුවන්නේ